හැමෝටම සුබ දවසක් මම අද ඔයාලට කියලා දෙනවා ඩීකැප් එක කොහොමද මාළුන්ට දාන්නේ කියලා මම අද ඔයාලට ක්‍රම දෙකක් කියලා දෙනවා ඩීකැප් එක දාන විදිය ඉතින් මේ කෑම එක මොකක්ද කියලා හැමෝම දන්නවා ඇති ඉස්සුන්ගේ වේලපු විතර ඉතින් මේක ගොඩක් ඇග්වේරියම් ෂොප් වලින් ගන්න පුළුවන් මම මේක නම් ගත්තේ රුපියල් 350යි මම මේක අරගෙන දැන් මාස දෙකක් විතර වෙනවා ඉතින් දැන් නම් ඉතින් මිලකරන් කියන්න දන්නේ නැහැ හරියට කොහොමද කියලා මේ කෑම එක ගැන විස්තර මම ඔයාලට දැන් කරනවා අපි යන් වීඩියෝ එකේ ඉදිරියට මුලින්ම අපි බලමු ඩීකැප් එක මොන වගේද කියලා. ඒ කියන්නේ මොන වගේ පාටක්ද මේක තියෙන්නේ මොන වගේද? ඒ කියන්නේ මේක කුඩක්ද නැත්නම් මොන හරි යට වර්ගයක්ද කොහොමද කියලා බලමු මේක තියෙන විදිය. ඉතින් ඔයාලට පේනවා ඇති මේක නිකන් කුඩක් වගේ තමයි තියෙන්නේ. මේ පාටත් ඔයාලට පේනවා ඇති තැඹිලි පාටයි. මේ තියෙන ඉස්සොන්ගේ වේලපු බිත්තර. ඉතින් මේක ඔයාලට දෙන්න පුළුවන්, ඒ කියන්නේ පුංචි මවුල් පැටවුන්ට දෙන්න පුළුවන්, ඒ කියන්නේ ගප්පි පැටවුන්ට, මොලි පැටවුන්ට, එතකොට සීබ්‍රා පැටවුන්ට, එතකොට ෆයිටර් පැටවුන්ට, ඒ වගේ ඕනම මාළු වර්ගයක පැටවුන්ට දෙන්නත් පුළුවන්, ඒකම ලොකු අයට දෙන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ කාට දුන්න. ඇත්තම කිව්වොත් මේ කෑම එක තියෙන්නේ ඒ කියන්නේ බ්‍රයින් ෂිම් වගේ කෑම එකක් දෙන්න අකමැති අයට, ඒ කියන්නේ ලයිව් ෆුඩ් දෙන්න අකමැති අයට තමයි මේ කෑම එක තියෙන්නේ. සරලම කිව්වොත් මේ කියන්නේ දැන් මන්නම් කැමති නෑ, ඒ කියන්නේ ලයිව් ෆුඩ් වගේ දේවල් මගේ මාළුන්ට දෙන්න. ඒ කියන්නේ පණ තියෙන සතෙක්ව, පණ තියෙන සතෙට කන්න දෙන්න නැත්නම් මම නම් කැමති නෑ. ඇත්තම කිව්වොත් ඒක අපි අපිටම කරගන්න ලොකු පාපයක්. ඒ වුණාට ඒ දෙන කෑමේ මාළු හැදෙනවා. ඒක හරි. ඒ වුණාට ඒක අපි කරගන්න පාපයක්. අපි මාළු හැදුවට පව් කරන්න ඕනේ නෑනේ. අපිට පුළුවන් මේ වගේ කෑමක් දෙන්න. ඉතින් මේකත් ඇත්තම කිව්වොත් මාළුන්ට ගොඩක් වටින කෑමක්. ඒ කියන්නේ මාළු මේකල් මේකල ඉක්මනට ලොකු වෙනවා. ඉතින් මම මගේ හැම මාළු වෙට්ටම දෙන්නේ, ඒ කියන්නේ හැම මාළු පැටියෙට්ටම දෙන්නේ මේ කෑම එක. ඉතින් මගේ වීඩියෝ බලන අය දන්න මම දෙන්නේ මේක කියලා. ඒ කියන්නේ ඒ කාලේ ඉඳලම වීඩියෝ බලන අය දන්නවා. මම අද ඔයාලට මේක දාලා පෙන්නනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕන මංගා මේ වෙලාවේ පුංචි මාළු පැටව නැහැ මේක දාලා පෙන්නන්න. මංගාව ඉන්නවා ප්ලැටිනම් මිය ගප්පි කියලා ගප්පි වර්ගයක්. ඉතින් ඔයාලා දන්නවා ඇති ප්ලැටිනම් මිය ගප්පි කියන්නේ මොන වගේ ගප්පිද කියලා. මම යාලගේ බ්‍රීඩින් වීඩියෝ එක කරා. ඉතින් මේ බ්‍රීඩින් වීඩියෝ එක يعني බ්‍රීඩින් එක කරලා ගත්තේ මාළු පැටවු දැන් ලොකු වෙලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් ඒගොල්ලන්ගත් බලා ගන්න පුළුවන්. මම අද යාලට මේ කෑම එක කන්න දෙනවා. ඇත්තමකෝ ඔයාලා දැන් ලොකුයි. ඒ වුණාට මට මේ වෙලාවේ ඔයාලට මේ කෑම එක දාලා පෙන්නන්න ඉන්නේ මේ මාළු ටික විතරයි. ඉතින් මම යාලව යාලට මේ කෑම එක දාලා පෙන්නනවා. අපි යන් වීඩියෝ එක ඉදිරියට. මුලින්ම අපි යම් බලන ප්ලැටිනම් මිය ගප්පි ඉන්න සිමිති බෝල් එක ගාවට ඉතින් සිමිති බෝල් එක මම දැන් ටිකට කලින් පොඩ්ඩක් අස්කරා කියන්නේ වතුර අස්කරේ නෑ. ඉතින් මේකේ දියපාසි ගොඩක් බැඳලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් ටිකක් අයින් කරා. දැන් නම් මාළු ටිකක් බය වෙලා තමයි ඉන්නේ. ඉතින් උඩට එන්නේ නෑ. කලින් නම් මෙහෙම නේ මම ළඟට ආවත් ඇති මේගොල්ලෝ උඩට එනවා. කෝ බලන්න අපේ මාළු ටික. ඉතින් ඔයාලා මෙයාලගේ බ්‍රීඩින් වීඩියෝ එක බැලුවේ නැත්නම් බ්‍රීඩින් වීඩියෝ එක බලන්න මම ලින්ක් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මේ තියෙන අපේ ඩීකැප් එක අපි දාලා බලමු ටිකක් උඩින්. ඉතින් දැන් සමහරුගේ මෙහෙම ඩීකැප් එක උඩින් ඉස්සරට පස්සේ මාළුන්ට හොඳ නැහැ කියලා කෑවට පස්සේ ඒ කියන්නේ මාළුන්ගේ බඩේ මේවා පිපෙන්න පුළුවන් කියලා එහෙම ලොකු පිපීමක් නම් වෙන්නේ නැහැ. මොකද කිව්වොත් මං මාළු හදන්න ගත්ත දා ඉඳලා මං ඩීකැප් එක දාන්නේ මේ විදියට. එහෙනම් ඉතින් මගේ මාළු කොච්චර මැරෙන්න ඕනද? ඔයාලට පේනවා ඇති මෙයාලා දණ්ඩන් උඩට ඇවිල්ලා කනවා. ඉතින් මේක ඔයාලට ඕන මාළු පැටියට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ගප්පි පැටවුන්ට, මොලි පැටවුන්ට, සීබ්‍රා පැටවුන්ට ඕන එකකින්ට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම උඩින් හින්න පුළුවන්, උඩට එන ඕන මාළු පිට දෙන්න පුළුවන්. මම ඔයාලට තව ක්‍රමයක් කියලා දෙනවා. ඒක ඇවිල්ලා උඩට එන්නේ නැති මාළුන්ට දෙන්න පුළුවන් ක්‍රමයක් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් බය නැතුව ඔයාලා මේ විදිහට ඩීකැප් එකේ හින්න තැන් කියලා. කිසිම අවුලක් වෙන්නේ නැහැ. දැන් මම ඔයාලට කියලා දෙනවා ඩීකැප් මාළුන්ට දෙන්න පුළුවන් දෙවෙනි ක්‍රමය ගැන. මුලින්ම අපිට ඕන වෙනවා වතුර ටිකක්, මොකක් හරි කප් එකක්, ඩීකැප් බෝතලෙ. මුලින්ම අපි කරගන්න ඕනේ ඩීකැප් එකෙන් ටිකක් මේ කප් එකට දාගන්න ඕනේ. කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට තමයි දාගන්න ඕනේ. ඕන නම් ඔයාලට මේක එකපාර හදලා සතියකට දෙකකට උනත් තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා. එහෙම අවුලක් නෑ. මම දැන් හදාගන්නේ ටිකයි. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට හදාගත්තම ඇති. ඊට පස්සේ වතුර ටිකක් දාගන්න ඕනේ මෙන්න මේ විදියට. ගොඩාක්ම නෙමෙයි සාමාන්‍යයෙන් මේක ඩීකැප් එක දිය වෙන ගානට දාගන්න ඕනේ. ඒ කියන්නේ වතුර යටට ඩීකැප් එක යවා ගන්නයි අපිට දැන් ඕන කරන්නේ. කියන්නේ උඩ පාවෙන්නේ නැතුව යවා ගන්න තමයි මේ විදියට අපි කරගන්නේ. ඉතින් මේ විදියට හොඳින් ඇඟිල්ලෙන් පොඩ්ඩක් කලවම් කරාට පස්සේ ඒක ගානට ටිකක් වෙලා යද්දි ඩීකැප් එක යටට බහිනවා. තැංගීමක් තමයි වෙන්නේ සරලවම කිව්වොත්.
ඉතින් මෙන්න මේ විදිහට දිය කරගත්තට පස්සේ හරි ඉතින් ඔයාලට පේනවා ඇති සර්ලම කිව්වොත් එහෙම දැන් සාමාන්‍යයෙන් ඔයාලා දැන් ෆයිටර් පැටා ඔල්තින් උපන්නට පස්සේ ඒගොල්ලා සාමාන්‍යයෙන් ඉන්නේ ගොඩක් වෙලා ටැංකිය යට ඉතින් ටැංකිය යට ඉන්න මාළුන්ට අපිට මේක දෙන්න පුළුවන් මේ විදිහට හදලා ආයි තින් උඩේන මාළු කියන්නේ ගප්පි මාළුන්ට මොලි මාළුන්ට ප්ලේටි මාළුන්ට සෝප්ටෙන් මාළුන්ට ඒ වගේ අයටත් මේ විදිහට දෙන්න පුළුවන් එහෙම අවුලක් නැහැ දුන්නා කියලා සාමාන්‍යයෙන් ඒ වගේ අයට දෙන්න ඕනේ නිකන් කුඩ වගේ හිර. එතකොට එයාලා උඩට අවිලා කනවා. ඉතින් ෆයිටර් පැටවුන්ට දෙන්න පුළුවන් මේ විදිහට. දැන් අපි දිය කරගත්ත ඩිකැප් ටික මාළුන්ට කන්න දාන්න ඕනේ. ඉතින් මම අර කලින් ගප්පින්ටම තමයි කන්න දාන්නේ. ඉතින් මේ විදිහට අපිට දා ගන්න පුළුවන්. මම මේකෙන් අදහස් කරන්නේ ඔයාලට දාන්න ඕනේ ක්‍රමයේ විතරයි. ඒ කියන්නේ මේක මේ මාළුන්ටම නෙමෙයි ඕන මාළුවට දාන්න පුළුවන්. ඉතින් මේ වගේ දිය කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ඉන්න මාළු ප්‍රමාණය හැටියට මේ වගේ ඔයාලට දා ගන්න පුළුවන්. එතකොට මේ ඩීකැප් එක ගොඩක් වෙලාවට දිය කරගත්තට යටට බහිනවා. ඉතින් යට ඉන්න මාළුන් ටික පහසුවෙන් කන්න පුළුවන්.